සුබෝදයසන සතිය අතරමැද එදුණු නිවාඩු දවස අපි දවස නිවාඩුවට හේතු වෙම පටන් ගමු මේ පත්තරේ විස්තරය අද බදාදා හරියට සතිය මැද දවස සතිය මැද අතරමඟ ඔබට නිවාඩු ඒයි අද පත්තරේ ගැනයි සඳහන් කරන්නේ තයි පොංගල් දිනේ අදයි සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් Hindu භක්තිකයන් සූර දෙවියන් නම දින තයි පොංගල් උත්සවය අදට එදී තිබෙනවා මේ නිමිත්තෙන් අද රජයේ බැංකු සහ වෙළඳ නිවාඩු දිනයකි ඔන්න හේතුව තයි පොංගල් දිනේ අදයි ඒ හින්දා තමයි අද නිවාඩු යෙදෙන්නේ ඔබ දන්නවා තයි පොංගල් අදයි කියලා කිව්වම අපිට මතක් වෙනවා ලෝ පුරා දමිළ ජනතාව මහත් හරසරින් මේ මංගල්‍යය සමරනවා අපි මේ පිළිබඳව තවදුරටත් දැන කියාගමු ජන සමාජය උපවත් කරන තයි පොංගල් ලංකාදීපේ හැමයි දාන පිරිසුදු බව කෘතවේදීත්වයේ සෞභාග්‍ය සතුට සහ සමගිය උදා කරවන තයි පොංගල් උත්සවය අනාදිමත් කාලයක සිට දෙමළ Hindu ජනයා ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සමරන උත්සවයකි තයි පොංගල් උත්සවයේ සමාජ විද්‍යාත්මක විග්‍රහයන් පිළිබඳව විස්තර කරමින් තමයි අද ලංකාදීපයේ මේ සවිස්තරාත්මක සටහන අරගෙන එන්නේ එතරේ මෙරට කලාවේ සකලවිධ රඟපෑමෙන් ඔබ හමුවට ඒ අසම සම නළුවා අද්විතීය රංගධරයා අද ජාතිය හැරයාම සන්තුහන් වෙන දවස බවට පත් වෙති වෙනවා. අද ඒ ගැන පත්තර වාර්තා කරද්දී මෞබිම ප්‍රධාන පිටුව මැද්දී අපූරු කවියක් එක් කරනවා. නික්මෙයි ඒ සොඳුරු මිනිසා අද. මේවයි පද පෙළි හතර ගොනු වෙන්නේ. දක්වා ශිල්ප දෙපසට ඇද අඳුරු තිර එක්කොට සතුට සිත් සනහා නොඑක යුර දුක්දී ජන ඇසට කඳුලක් ඉතිරි කර නික්මේ සොදුරු මිනිසා රංග මඩල් හැර සෑහෙන ප්‍රතිචාර ලැබමින් සෑහෙන සම්මාන ලැබමින් රඟපෑමට කොයිතරම්නම් රංගනියට කලාවට කොයිතරම්නම් සේවය කළ අයෙක්ද ඔව් අද අප අතහැර යාම තමයි මේ පත්තර මෙලෙස වාර්තා කළා තියෙන නික්මේ සොදුරු මිනිසා අද කියලායි මෞබින් පත්තරේ ඒ පිළිබඳව සටහන දාන මේ වෙන කතාවක් හොඳේ ලෝ පළමු සජීවී රොබෝ උපදී කියලා අපාලිත වර්ණ සූර්ය සටහනක් දාලා තියෙනවා. මේක මෙහෙමයි කියන්නේ ලෝකේ පෙරළන සොයා ගැනීමක්ලු. මිනිස් සිරුරේ පිහිනා ලෙඩසුව කරන්න පුළුවන්. හැදුවේ ගෙම්බෙක්ගේ සෛලවලින් කියලා තවදුරටත් වාර්තා කරලා තියෙනවා. වැඩිදුර විස්තරේ පොඩ්ඩක් කියන්න රොබෝ තාක්ෂණයේ සහ වෛද්‍ය ශ්‍රේෂ්ඨයේ පෙරලිකාර විස්මිත නිර්මාණයක් බිහි කිරීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව සිටිනවා කියලා තමයි මේකේ තවදුරටත් දාලා තියෙන්නේ. ඒ පිළිබඳවයි විග්‍රහය ලෝ පළමු සජීවි රොබෝ උපදී කියලා කියන්නේ ලෝකේ පෙරළන සොයා ගැනීමක් කියලා ඕන අද පත්තරවල බෞබින් පත්තරේ පිළිබඳව සටහන දාලා තියෙනවා. ඒක නෙවෙයි මම ඊළඟට අවදානි යොමු කරන්නම් වෙනම කතාවකට අර පැරණි කවිපද දෙකක් එකතු කරලා තමයි අපිට ඒ ගැන කතාව ගේන්න වෙන්නේ. හැබැයි දෙවෙනි පදයෙන් නූතන ගැළපීම කරන්න වෙලා තියෙනවා. මොකද්ද මෙන්න මෙහිම සිදුවීමක් වෙලා තියෙනවා හිතා ගන්න බැරි ආකාරයට නොදැනීම දරුවා එකෙන් වැටුණා මයිල 7ක් ගොස් අම්මට දැනුණා. වතු පිටවිල ජයවර්ධන අයිලිය. ඔගලන්ට තේරෙයි දැන් මං කියෙව්වා. රෝහල්ට ගෙන ගොස් බාර දුන්නේ තිහාරියේ තරුණේ. නොදනිත් දරුවන් එකෙන් වැටුණා යන ගුත්තිල කාව්‍යයේ එන කවිපදයේ සජීවී අත්දැකීමක් බවට පත් වූ පුවතක් වතු පිටිවල රෝහලෙන් පහුගිය 13 වෙනිදා වාර්තා වෙලා තියෙනවා. අඹුසැමි යුවලක් 13 වෙනිදා රාත්‍රියේ මාතලේසට කොළඹ බලා යමින් සිටියේ ත්‍රිරෝද රථයකින්. ඔවුන්ගේ අවුරුදු 8ක් පමණ වන දරුවාද මාස 7ක් වන බිරිඳාද ඔවුන් සමග වෙලා මාස 7ේ බිරිඳා මව් ඇකේ තද නින්දක වැටී සිටියා. ත්‍රිරෝද රථයේ පියා විසින් පදවා තිබෙනවා. කතාබහකින් තොරව පියා තිරෝද්‍රත්තේ පැදුවේ බිරියද නිදන් නින්දට පත්ව සිටි හේයින් එක් අවස්ථාවකදී පියා බිරිහා දරු දෙදෙනා දෙස බැලූ විට දැක තිබෙන්නේ බිරියගේ තුරුලේ සිටි බිරිඳා නොමැති බවයි. වහා තිරෝද්‍රත්තේ නතර කළ සැමියා බිරිඳ අවදි කර බිරිඳාගෙන විමසා තිබෙනවා. ඒත් බිරිඳාට උදයක් මව දැන සිටියේ නැහැ. තිරෝද්‍රත්තේ හරවාගත් පියා මග දෙපස බලමින් හා මග දෙපස සිටි මිනිසුන්ගෙන් විමසමින් කිලෝමීටර 6ක පමණ දුරක් පැමිණ තිබෙනවා. මහාමග වැටී සිටි බිලින්දකු වතු පිටිවල රෝහල්ට රැගෙන ගිය බව ඔවුන්ට ප්‍රකාශ කළේ මග රැඳී සිටි මිනිසෙක්. ඒ තිහාරිය ප්‍රදේශයේදී මව්පිය දෙදෙනා වහා වතු පිටිවල රෝහල්ට ගියා. මහපාරේ වැටී සිටි දරුවා තමන්ගේ යයි එම මව්පිය දෙපළ රෝහල් කාර්ය මණ්ඩලයට පවසා ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිස් නිලධාරියෙක් කියනවා. තේරෙන්නේ නැති දැන් කතාව මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
මාර නින්දක් තමයි දරුව වැටිලා කිලෝමීටර් 6ක් යනකම්ම ඒක දැක බලා ගන්නට දැන කියා ගන්නට නොහැකුණා කියලා මාර ප්‍රවෘත්තියක් ඇවිල්ලා තියෙනවා. ඒකට මේ පදපේලි දෙකක් හදලා පත්‍රයේ දාලා තියෙනවා. නොදැනීම දරුවා ඇකේන් වැටුණා මයිල 7ක් ගොස් අම්මට දරුණා. හරි ඊළඟට බොරතෙල් මිල ලෝක වෙළඳපළත් එක්ක කතා වෙනවා. බොරතෙල් මිල නැග්ගාට තෙල් මිල වැඩි නොකරේ රංජන් කස්තුරිලියන් රාජ්‍ය තීරණය කරයි කියලා ඕන්න පත්‍රයේ විස්තරය දාලා තියෙනවා. හොඳයි අපි හයියෙන් ඇහෙන්න කියමු ආයත මේ තීන්දුව වෙනස් නොකරන තැනට යන්න. බොරතෙල් මිල නැග්ගාට තෙල් මිල වැඩි නොකරේ රාජ්‍ය තීරණය කරයි. ඒ තීරණය වෙනස් කරගන්න එපා. හොඳේ ඊළඟට අපි කොහෙටද යන්නේ? ඊළඟට අපි කතාබහ ආරම්භ කරමු තවත් කතාවකින්. අත්අඩංගුවට ගැනීමේදී සුපරීක්ෂාකාරී වහා දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන්න ජනපතිගෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්. අත්අඩංගුවට ගැනීම දඬුවමෙන් කොටසක් නොවන අතර අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයන්ට දැඩි ලෙස බලපෑමක් එල්ල කරන හේයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරී වහා දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙත උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු වියත්තේ අදාළ වගකීම ඉටු කරන නිලධාරියාගේ වෘත්තීය තීන්දුව මත බවත් එම රාජකාරිය ස්වාධීනව කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. ඊයේ දවසේ තමයි ඒ පිළිබඳව කතාව ආවේ. අත්අඩංගුවට ගැනීමේදී සුපරීක්ෂාකාරී වහා දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන්න ජනපතිගෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්. ඒ අතරේ ජනාධිපතිගේ සාධනීය පියවර ගණනාවක් පහුගිය වකවානුවේ පැස්සුමට ලක් වුණා. මහා පරිමාණ රජයේ යම් යම් ආයතනවල තිබුණු වැටුප් තල සාමාන්‍ය තැනට නැත්තම් සාමාන්‍යකරණය කරන විදිය අපිට බලාගන්න පුළුවන්කම ලැබුණා. සාධනීය තීන්දුව තීරණ ගණනාවක් නාස්තිය අවම කිරීම සඳහා ගන්න ආකාරය පෙන්නුම් කළා. එය ඇගේ යුතුයි පැසිය යුතුයි. අද ලංකාදීප ප්‍රධාන පිටුවේ කතාවක් දානවා මෙහෙම. සංස්ථා සභාපති පඩිය ලක්ෂයකට බස්සයි. එක නිල වාහනයයි. අධ්‍යක්ෂකවරුන්ට 20,000ක් පමණයි. ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් ඉවතට ලියන්නේ අජන්ත කුමාර අගලකඩ. රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට හා එක් නිල වාහනයක් පමණක් ලබා දීමට නියෝග කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ආණ්ඩුකාර ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත යවා තිබෙනවා. රජයේ වියදම් සීමා කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත ජනාධිපති ලේකම්වරයා මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මං ගාන නැවත කියන්නම්. සංස්ථා සභාපති පඩිය ලක්ෂයකට බස්සලා තියෙනවා. එක නිල වාහනයක් විතරයි. අධ්‍යක්ෂකවරුන්ට 25,000ක් පමණයි. ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් ඉවතට කියලත් මේකේ දාලා තියෙනවා. දැන් මේ සංස්ථාවල සභාපතිත්වයන් රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී ඒගොල්ලෝ කියන්නේ රට වෙනුවෙන් සේවය කරන්න අපි එනවා කියලානේ. එනං සේවය කරමුනේ. අනවශ්‍ය වියදම් වලින් තොරව, අනවශ්‍ය වරදාන වරප්‍රසාද වලින් තොරව සේවය කරමු රට වෙනුවෙන්. ඒකනේ කරන්න ඕනේ. හොඳයි සාධනීය පියවරක්. ඒ අතරේ වතු කම්කරු වැටුප් පිළිබඳව කතාව ගැන සෑහෙන කතාබහක් තිබුණා පහුගිය වක්වානුවේ. ඒ ගැනත් පියවර ගැනීමක් ගැන අද මෞබිම් පත්තරේ දාලා තියෙනවා. වතු සේවක වැටුප දහසක් කරන්න ජනපති තීරණය කරයි. මාර්තු පළවෙනිදා සිට ක්‍රියාත්මකයි. එබැයි කතාබහ එන්නේ ලබන මාර්තු පළවෙනිදා සිට වතු කම්කරුවෙක්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව යටතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සීළු අංශ කඩිනමින් සංවර්ධනයට පියවර ගන්න ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒක තමයි අද කතාබහ බවට පත්වන්නේ. වතු සේවක වැටුප 1,000ක් කරන්න ජනපති තීරණය කරයි. ඒ අතරේ අපි ජනපතිතුමනි ඔබතුමාට ඒ වගේ මාණ්ඩුවට මතක් කරනවා ජීවන වියදම් කතාව තවදුරටත් සොයා බැලීම සිදු කරන්න. බදු ප්‍රතිලාභ ජනතාවට ප්‍රායෝගිකව ලැබී තිබෙනවාද කියලා හොයන්නට කණ්ඩායමකට බාර කරා. ඒ හොඳයි. නමුත් මේ වන විට තාමත් ජීවන වියදම සාමාන්‍ය තත්ත්වයකට පත්ව නැහැ.
බඩුබාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. එළවලු ඇතුළු දේවල්වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ මට්ටමක තිබෙනවා. හාල් තත්ත්වය තාම යථා තත්ත්වයට පත් වුණාද කියලා බලන්න. එතකොට ඉන්දියාප්පේ පවා ගාන වැඩි වෙන තත්ත්වයකට සමහරු පත් කර තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලීමට අවශ්‍ය බලධාරීන්ට කටයුතු කරන්නට ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි කියන කාරණාව අපි මතක් කර සිටිනවා. දැන් අපි යමු ඊයේ දවසේ කතාවට. රංජන් රාමනායක, ඔබ දන්නවා කොයි විදිහටද විනිසුරුවරුන් සමග බලපෑම් සිදු කරේ ඇතැම් විනිසුරුවරියන් සමග. එතකොට ඔබ දන්නවා ඇතැම් නිලධාරීන් සමග ගණදුනුව කොහොමද වුණේ. මේ සියල්ලම අනාවරණය වෙන්න ගත්තේ හඬපටටක එළියට ආවට පස්සේ. මානව සදාචාරය කොයිතරම්නම් පිරිහෙන තැනකට මේ කතාබහ අරගෙන ගිහින් තිබෙනවාද? එතන එක පැත්තක්, අනිත් පැත්තේ මොනතරම් විදියට බලපෑම් සිදු කර තිබෙනවාද? යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී මෙවැනි කාරණා ගණනාවක් මතුවෙන්න අරගෙන සමාජයේ දැඩි කතාබහකට පත්ව තිබුණා. ඒ විතරක් නෙවෙයි, ආගමට දහමට නිගරු කරන තැනට ඒ තරම් පහත් තත්ත්වයකට වැටුණා කියලා කිව්වම ඔබ හිතන්නකෝ. ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ සිතන ආකල්ප මෙවතුලින් එළියට එන්න පටන් ගත්තා. ඒ සියල්ල සමගින් ඊයේ දැනගත් පුවත රංජන් ආයිත් අත්අඩංගුවට කුමුදු පුල් ඇතුළු පිරිසක් මව්බිමට ලියයි. චාරූප අවස්ථා සහිතව වාර්තා කරනවා පත්තරේ. අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී විනිසුරුන් තිදෙනෙකුට බලපෑම් කිරීම හෝ බලපෑම් කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කොළඹ අපරාධ කොට්ටාශයේ විසින් ඊයේ පසාරිය ඔහුගේ මන්ත්‍රී නිලවසේදී අත්අඩංගුවට අරගන්නවා. ඔය කතාව තමයි අද පත්තර වැඩිමනත් වාර්තා කරලා තියෙන්නේ. මේ අද ලංකාදීප පත්තරේ ඊට අදාළ ප්‍රධාන ශීර්ෂ පාඨය. රංජන් අත්අඩංගුවට මනෝප්‍රිය ගුණසේකර ඇතුළු පිරිසක් ලියන්. අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී විනිසුරුවන් තිදෙනෙකුට බලපෑම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ 2 වගන්ති යටතට ගැනන වරදක් සිදු කළයි වරන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කොළඹ අපරාධ කොට්ටාශය විසින් ඊ අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ චාරූපයක් සමගින් ඉෂාන් සංජීව වාර්තාව අරන්ගෙන අද පත්තරේ ප්‍රධාන ශිෂ් පාඨයේ ඊළඟට බල. මේ අද පත්තරේ රංජන් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ටාශයට රැගෙන විත් රංජන්ගෙන් ප්‍රශ්න කරයි. රංජන් ව්‍යායාම කර සැරසී පොලිස් ප්‍රධානීන්ට භාරවේ සිද්ධිය FB පිටුව ඔස්සේ සජීවීව ප්‍රචාරය කරයි කියලත් දාලා තියෙනවා. දැන් සමාජයේම ඔහු කොයි තැනටද අරගෙන ගියේ? හඬපට සදාචාරය, තව එක්කෙනෙක් තව එක්කෙනෙක්ට කතා කරනකොට ඒවයි තියෙන විශ්වාසනීයත්වයේ ඔහු පළුදු කර තිබීම, තව තව අයට අපහාස කිරීම, ආගම දහමට අපහාස කර තිබීම, මොන තරම් තත්ත්වයක් ඒ හඬපට තුළින් එළියට ආවද? නිකමට ඔයගොල්ලෝ හිතන්නකෝ. ඒ පිළිබඳව ඔයගලන්ට තියෙනවා යම් අදහසක්. ඒ පිළිබඳව සමාජය මේ අදහස කතා කරනවා. එවැනි තත්ත්වයක් තුළ අත්අඩංගුවට පත් වෙන වෙලාවේ FB ලයිව් ඇවිල්ලා ඔහු රඟ දැක්වූ ආකාරය පිළිබඳවත් බලා කියා ගන්න පුළුවන්කම ලැබුණ අපි කොටසක් බලමු. ඒ අතරේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් එමය. ඒකත් ඔහොම බල. විනිසුරු රාජකාරියට බාධා කළයි රංජන් අත්අඩංගුවට අද උසාවිය හමුවට වැරදිකර වූවොත් වසර 7කට ප්‍රජායිති අහෝසි කියලා AJ අබේනායක වාර්තා කරන්නේ. දැන් සවිස්තර වාර්තාව. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් සිදු කර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල වාර්තා කොළඹ අපරාධ කොට්ටාසය නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. එම විමර්ශන උද්ෘත සහ හඬපට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විනිසුරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ව්‍යවස්ථාවේ ඈ 2 වගන්ති යටතේ අධිකරණ වරින්තුවක් ගැන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයයි. උපුටා ගැනීම. කවර හෝ විනිශ්චයකාරවරයෙකුගේ, මුලාසනාරුඩ නිලධාරියෙකුගේ, රජයේ නිලධාරියෙකුගේ හෝ මේ ව්‍යවස්ථාවේ පළමුවැනි අනුව්‍යවස්ථාවේ සඳහන් යම් නිලධාරියෙකුගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කර්තව්‍ය ඉටු කිරීමේදී හෝ ඒ විනිශ්චයකාරවරයා, මුලාසනාරුඩ නිලධාරියා, රජයේ නිලධාරියා හෝ නිලධාරියා කෙරෙහි නීත්‍යානුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කරන හෝ බලපෑමක් කිරීමට තැත් කරන සෑම තැනැත්තෙක්ම වරදක් කරන අතර මහාධිකරණයේ විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් දක්වා දීර්ඝ විය හැකි කාල සීමාවකට දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමට හෝ දඩයක
දෙකට හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩේ යන දඩුවම් දෙකටම හෝ යටත්වන්නේය. ඊට අමතරව එසේ වරදකරු කරන ලැබූ දින සිට ඒ තැනැත්තා අවුරුදු 7ක් නොඉක්මවන කාලයකට ඡන්ද හිමියෙකු වීමටද ජනමත විචාරණයකදී හෝ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීමේ මතිවරණයකදී හෝ පළාත් පාලන ආයතනයක සභිකයන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ ඡන්දය දීමට හෝ රජයේ කවර හෝ දුරයක් දැරීමට නැතහොත් රජයේ නිලධාරියෙකු වශයෙන් සේවයේ නියුක්ත කරනු ලැබීමටද නුසුදුසුකම් කරනු ලැබිය හැකිය. උපුටා ගැනීම අවසන්. එසේම රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිශ්චයකාරවරුන් වන පත්මිනී රණවක ගුණතිලක, ගිහන් පිළපිටිය, ධම්මික හිමපාල යන නිලධාරීන්ගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේ කාර්යතාවයට බලපෑමක් කිරීමෙන් හෝ ඊට තැත් කිරීමෙන් අපරාධයක් සිදු කළ බවට සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවද නීතිපතිවරයා ලබා දුන් උපදෙස්වල සඳහන්. එබැවින් ඉහත උපදෙස් පරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් ඊයේ පසරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාට කරුණු දැක්වීමක් සිදු කළ අතර එදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයාගෙන් වරෙන්තුවත් ලබා ගත්තා. වරෙන්තුව ලබාගත් කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි රංජන් රාමනායකගේ නිවසට ගොස් සිටියේ මේ ආකාරයෙන්. මන්ත්‍රීවරයා එම අවස්ථාවේ සජීවී දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස මතා හැරියා. යන්නේ කට්ටි ඇවිල්ලා ඉන්නවා යට. ඒ අනුව පස්තර 6:15ට පමණ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්න ලැබුවා. ඉන් අනතුරුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ටාසය වෙතයි. අත්අඩංගුවට රංජන් රාමනායක මන්ත්‍රීවරයාව අද දිනේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීම නියමිත බව පොලිසිය නිවේදනය නිකුත් කරමින් සඳහන් කළා. රංජන් රාමනායක මෙලෙස කතාබහ. ඔවුන් හැසිරලා තියෙන විදිය මේ හඬපට එළියට එනකොට පැහැදිලි වෙනවා. කොයි විදියටද යහපාලන ආණ්ඩුව කාලේ බලපෑම් කරන්නට උත්සාහ දැරුවේ. දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ, කවුද මේවා පිටුපස්සෙ ඉන්නේ? රංජන්ගේ පිටුපස්සෙ ඉන්නේ කවුද? ඒ ගැන අවධානය යොමු කරන්නට ඕනේ. එතකොට පහුගිය වක්වානුවේ යහපාලන ආණ්ඩුව කාලේ දේශපාලන පළිගැනීම් පිළිබඳව කතා වුණා. චෝදනා කොච්චර එල්ල වුණාද? රණවිරු දඩයම් පිළිබඳව කතා වුණා. චෝදනා කොච්චර එල්ල වුණාද? ඒවා ඒ චෝදනාවලට බලාත්මක තත්ත්වයක් එන්නේ මේ හඬපට එළියට එනකොට. ඒ හේතු කොටගෙනම අද දිවයින පත්‍රයේ දැවැන්ත සටහනක් දෙනවා මෙන්න මේ විදිහට. ආරම්භයේ සිටම දිවයින රටට හෙලිකල CID රණවිරු දඩයම දැවැන්ත වார்த்தාවක් මන් තැන් තැන් උපුටා ගන්න සමන් ගමගේ මේක ලියන් ශානිලා පිළිබඳව කතා කරනවා. එතකොට නිශාන්ත සිල්වා කන්දප්පා SP තිසේරා ඇතුළු කණ්ඩායමක් පිළිබඳවම මේකේ මෙහෙම තියෙනවා තැනක. CID මෙකී කල්ලිය අම්බලංගොඩ රූකඩසේ නැටුවේ සංහිඳියාවේ සහ සහජීවනයේ නාමයෙන් ක්‍රියාත්මක වූ යහපාලන ද්‍රෝහීත්වයේ සමග එක පෙළට ක්‍රියාත්මක වූ විජාතික කොමන්ත්‍රණකරුවන්ගේ සහ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පදයට බවද අපි නොබියව රටට පෙන්වා දුන්නෙමු. මේ දිවයින ලියන් ශානි අබේසේකර ඇතුළු CID ඒ කුජීත කල්ලිය සිදු කරමින් සිටියේ මහා අප්‍රසන්න කොමන්ත්‍රණයක් බව ඇස් පනා පිට පෙනෙමින් තිබුණද මාධ්‍ය නිදහසටද දණ්ඩ නීති සංග්‍රහයෙන් පහර දුන් යහපාලන භීෂණය හමුවේ සියල්ලෝම නිහඬ වූයේ. ඒත් කවුරු නිහඬ කළද දිවයින නිහඬ කරන්නට ශානි අබේසේකරට නොහැකි විය. බොහෝ අවස්ථාවල ශානි අබේසේකර ඇතුළු කල්ලිය දිවයිනටද දණ්ඩ නීති සංග්‍රහය ගැන පහර දුන්නේ
එසේ වුවද ආරම්භයේ සිට ජාතිකවාදී පදනමක සිට ගමන් ගිය දිවයිනේ රට වෙනුවෙන් පෙනී සිටීම නතර කරන්නට ශානි අබේසේකරට ඒ ලදරු ප්‍රහාරය ප්‍රමාණවත් නොවිය. එහෙමත් දාන. ඒ අතර තවත් තැනක මෙහෙම කියනවා. මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී වූ ආර් දොමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙකුට මරණීය දඬනය ලබා දී තිබෙන්නේ ශානි අබේසේකර කුමන්ත්‍රණකාරීව සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් නිසා බව දැන් හෙළි වී අවසන්නේ. ඒ අනුව බලන කල ශානි අබේසේකර විමර්ශනය හමුවේ සිදු කර ඇත්තේ රටේ නීතිය යොදාගෙන අධිකරණයක් තුලදීම දොමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙකු මහදවාලේ ඝාතනය කරවීමක් දැයි මේ වන විට සමාජයේ ප්‍රශ්නගත කරුණක් වී ඇත. අද දවසේ මේ සියලු හෙළිදරව්වීම් සිදුව තිබෙන්නේ පසුගිය යහපාලනයේ නියෝජ්‍ය අමතිවරයෙකු සිටි සද්ද විද්ද පළඟ පතිර අඹකුමාරගේ ඩොන් රංජන් අල්පොන්සු හෙවත් රංජන් රාමනායකගේ හඬපට නිධානය පොලිසිය විසින් සොයාගැනීමත් සමගින් කියලා දාලා තියෙනවා අද CID රණවිරු දඩයම කියන ශීර්ෂ පාඨය ඔස්සේ. කාරණා ගණනාවක් පිළිබඳව දැවැන්ත සටහනක් සමන් ගමගේ අද දෙන්නේ ශානි ඇතුළු කුජීත කල්ලිය කියලායි ඒ සෙට් එක නම් කරලා තියෙන්නේ. නිශාන්ත සිල්වලා තිසේරලා මේ සෙට් එකේ නමුත් පළ කරමින් කුජීත කල්ලියේ ක්‍රියාකලාපයන් කියලා සදාහන් කිරීම කරනවා. සැලසුම් සාගතව දේශපාලන දඩයම් ගිය හැටි ඒවට මුල පුරපු ආකාරයන් පිළිබඳව පෞගිය දාසල් කරපු අනාවරණයනුත් මතක් කරමින් තමයි අද දිවයින පත්තරේ මේ සටහන අරගෙන එන්නේ. එයා අතරේ UNP පැත්තේ ඊයේ ගනු ලැබූ තීන්දුව රංජන්ගේ ජාප සමාජිකත්වයේ අත්හිටුවයි නිමල කොඩුතුවක් කුලිය. ගම්පා දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකව අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එතකොට ඒකට රංජන් දීපු උත්තරයක් අද තියෙනවා පත්තරේ, මේ ලංකාදීප පත්තරේ. බලන්නකො මොකක්ද එයා කියලා තියෙන්නේ කියලා. ඉබ්බා දියේ දැම්මා වගේ මා දැන් නිදාස්. පක්ෂ සමාජිකත්වයේ ඉවත් කිරීමත් සමග තමා ඉබ්බා දියේ දැම්මා වැනි තත්ත්වයකට පත් වුණු ගව බව රංජන් රාමනායක සඳහන් කිරීමක් කරනවා. බලෙන් තියාගෙන හිටියා වගේ කියලා තියෙන ඉබ්බා දියේ දැම්මා වගේ දැන් නිදාස් කියලා නිකන් අකමැත්තෙන් මන්ත්‍රී ධුරේ සහ පක්ෂ සමාජිකත්වයේ හිටියා වගේ එකක් තමයි අපිට ඒකෙන් හැඟෙන්. එහෙමද එතකොට උනේ? පෙරළුණු පිට හොඳයි කියන කට්ටියත් ඉන්නවනේ නේ. එතකොට මේ අද මව්බිම් පත්තරේ සටහන් තුනක් එකළඟ දාලා තියෙනවා. රංජන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටෙව්වා අකිල විරාජ් කියන්නේ. රනිල්ගෙන් රංජන්ට සැර ලියුමක් ලිපියකුත් යවලා තිබුණා. එතකොට ලක්ෂ්මන් යාපා මහින්ද යාපා අභිවර්ධන කියනවා සමාජිකත්වයේ අත්හිටුවා කළ පව් වලින් ගැලවෙන්න බෑ කියලා. සමාජිකත්වයේ අත්හිටුවලා කළ පව් වලින් ගැලවෙන්න බෑ කියලා තමයි මහින්ද යාපා කියලා තියෙන්නේ. ඒ අතර ඊයේ පියුතුරු හෙළවරුමේ පැත්තෙන් මාධ්‍ය හමුවක් තිබ්බා. ඒකට උදේ ගම්මන්පෙළ වගේම මදුමාදවත් ඇවිල්ලා හිටියා. මදුමාදව එහෙදී කළ ප්‍රකාශයක් අපි අද මව්බිම් පත්තරෙන් උපුටා ගන්නට දැන් සූදානම්. රංජන්ගේ හඬපට නිසා නිලියක් දිවිනසා ගන්න හදලා රුවන්ත නිතුල්ගස් පෙටියයි වාර්තාව අරන් එන්නේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පටිගත කළ හඬපට හේතුවෙන් අගතියට සහ පීඩාවටපත් කලාක්ෂේත්‍රයේ තරුණ රංගන ශිල්පිනියක නිදි ප්‍රතිපානය කර සීදි විනසා ගැනීමේ උත්සාහයක නිරත වූ පුවතක් පෙරේදා රාත්‍රියේ දැනගන්නට ලැබුණු බව පියුතුරු හෙළවරුමේ නියෝජ්‍ය නායක මදුමාදව අරවින්ද සඳහන් කිරීමක් කළා තියෙනවා. දැන් යම් හේකින් මෙවැනි ක්‍රියාකලාපයක් හේතුවෙන් කලාකරුවෙක්ගේ යම් ආකාරයෙන් ගැටලුවක් ඇති වුහොත් රංජන් රාමනායක එම අවාසනාවන්ත සිදුවීම්වල වගකීම බාරව ගන්නවාදැයි ඔහු ඊයේ මාධ්‍යමයේදී ප්‍රශ්න කර තිබෙනවා. කී දෙනෙක්ව ගැටලු සහගත තැනට ඇදලා දැම්මද? ඒ වගේම කී දෙනෙක්ට ගැටලු ඇතිවන තැනට නීතිය විකෘති කරන්නට උත්සාහ දරා තිබුණාද? නීතියේ දෙවඟනගේ සලුපිලි මොනතරම් උනා දාන්නට උත්සාහ දරුවදනේ? එතකොට අද පියුතුරු හෙළවරුමේ ඊයේ කරපු තවත් අනාවරණයක් පිළිබඳව කතාවක් පිළිබඳව වාර්තාව මවුබිමේ. ගෝඨාභය මහින්ද ගම්මන්පිල හා විමල් වීරවංශ සමග රංජන් කළ බව කියන පරණ දුරකථන කතාවල ව්‍යාජ හඬපට ළඟදීම ෆේස්බුක් වල කියලායි එහිදී සඳහන් වුණේ. ව්‍යාජ හඬපට කීපයක් නිර්මාණය කිරීමේ සැලසුමක් කුමන්ත්‍රණයක් පිළිබඳවත් ඊයේ අනාවරණය කර අපි යමු දැන් එම මාධ්‍ය හමුවට.
රංජන් නඩු ගණනාවකටම විනිසුරුවරුන්ට බලපෑම් කරන ආකාරයේ අඬපට හරහා තහවුරු වී තිබෙනවා. පොලිසියට බලපෑම් කරන ආකාරයත් අධිකරණයේ රාජකාරී කරන නිලධාරීන්ට බලපෑම් කරන හඬපටයක් ඊයේ වෙන විට එළියට ආවා. ආණ්ඩු ක්‍රව්‍යවස්ථාවේ 111 ඈවගන්ති අනුව අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්. යමෙක් අධිකරණයට බලපෑම් කළාය කියන එක ඔප්පු කළොත් වසරක සිර දඬුවමක් සහ දඩයකට යටත් විය යුතුයි. ඒ වගේම වසර 7ක ප්‍රජා අයිතිය ආනං කිරීමක් කළ හැකි. ඊටත් වඩා සංවේදී කාරණයක් වෙන බුදුරජාණන් වහන්සේටත් යසෝදරා රහත් තෙරණීන් වහන්සේටත් මරියතුමියටත් අපාස කිරීම අතිශයින්ම සංවේදී කාරණයක් විදිහට අපි දකින. බෞද්ධයෙකු නොවි බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම ආගමික ගැටුම් ඇති කෙරවෙන බෞද්ධයන් කුපිත කරන වැඩක්. හොඳ වෙලාවට රංජන් ජීවත් වුණේ ලංකාවේ. අරාබියේ හිටියානම් මෙලාටත් ඔහුව කැරලිකරුවන් විසින් මරා දාලා හමාර. දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥාප්ති පනත අනුව ආගමික ගැටුම් ඇතිවන ආකාරයේ ජනතාව කුපිත වන ආකාරයේ ප්‍රකාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නීතිය යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තම මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දෙන්න බෑ. මහාධිකරණයේ ඇප ලබා දෙනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි. පිස්සු බල්ලා බැඳ තබන්න කියන පණිවිඩයයි කිය. මේ හෙලිදරව් කරන්න හදන්නේ මේ මොහොතේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මගේ නායක උදය ගම්මන්පිල මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා සහ දුමින්ද සිල්වා මැතිතුමා මූලික කරගත් හඬපට රෙකෝඩ් වෙනවා. පරණ ඒවා මෙන් එළියට දමන්නට දන්නේ නැති මෙන් කතා කරමින් මිනිසුන්ගේ චරිත ඝාතනය කරමින් ඔහුගේ විකෘති පාවා දී මේ දවස්වල මේ රාත්‍රිවල පටිගත වෙනවා. ඉන්නවනේ සමහර ඔස්තාර්ලා ටිකක්. මඩ ඔස්තාර්ලා ඉන්නවා. මතකනේ මඩ පෝස්ටර් අරවා මේවා හැම. ඒකට මොකද උනේ? ඒ ප්‍රශ්නේ එකපාරටම මට මතක් වුණා. දැන් ඒ අතරේ ව්‍යාජ කටහඬ නිර්මාණය කිරීමට නැත්තම් ව්‍යාජ දුරකථන ඇමතුම් නිර්මාණය කිරීමට දරන උත්සාහයක් පිළිබඳව මේ දවස්වල කතා වෙන්නේ ඊයේ අනාවරණය කළ තෙවැනි සිද්ධියක්. ඒ අතරේ චම්පිකව UNPA ඉහළ තැනකට ගේන්න සජිත්ගේ උත්සාහය ගැන කතාවක් ආවා ඔයගලන්ට මතකද? ඒ ගැන මේ දාලා තියෙනවා චම්පිකව උස්සන්න ගියොත් ජනතාව සජිත්ව උත්සාහ පොළවේ ගසාවි. බලන්න කවුද කියලා තියෙන්නේ පාලිත තෙවරක් පෙරම වගේ ඒක කියලා තියෙන්නේ. චම්පිකට තනතුරු දෙන්න එජාප ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ කියලා අකිල කියලා තියෙනවා. උපතිස්ස පෙරේරා මේක ලියත් මෙමයි මේකේ දවදුරටත් දාලා තියෙන. පාටලි චම්පික මන්ත්‍රීවරයාව එජාපේ ඉහළ තැනකට ඔසවා තැබීමට සජිත් ප්‍රේමදාස උත්සාහ කළොත් රටේ ජනතාව සජිත් ප්‍රේමදාසව උත්සාහ පොළවේ ගසනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පරුම් මවුබිමට කියලා. එමෙන්ම කළගුණ නොදත් චම්පික රණුවක වැඩි දිනක් යන්නට මත්තෙන් සජිත් ප්‍රේමදාසව උත්සාහ පොළවේ ගසනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කිරීමක් කළා. එහෙම කියලා තියෙන. සජිත් ප්‍රේමදාස එජාප ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට උත්සාහ දරූ අවදී හොර රහසේම තමන්ට අපේක්ෂකත්වය ලබාගෙන සජිත්ට කටුව ගසන්නට පිටපොට ගැසූ චම්පික වැනි චරිත එජාපේ ඉහළට ඔසවා තැබුවොත් එජාපේටත් රටටත් ඇත්තේ දෙයියන්ගේම පීඨ පමණක් බවත් තෙවරප්පේරුම් වැඩිදුරටත් කියලා. මේ ගැන අකිල කියපු කතාවක දාලා තිනවා. චම්පික රණුවක මන්ත්‍රීවරයාට පක්ෂයේ ඉහළ තනතුරක් දෙන්න සජිත් ප්‍රේමදාසට අවශ්‍යතාවක් තිබේ නම් එතුමා ඒ සඳහා යෝජනාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයිද? පක්ෂයේ නොනායකට පක්ෂයේ තනතුරක් ලබා දීමට ව්‍යවස්ථාව අනුව හැකියාවක් නැතයිද? එජාප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් සඳහන් කිරීමක් කළා තිනවා. අර සරත් වංශිකාගේ තිබ්බානේ ඉස්සර වෙනම පක්ෂයක් ඊට පස්සේ UNPAට මුක්කුව ගැව්වන්. ඒ වගේ චම්පික රණුවක UNPAට ඍජුව මුක්කුව ගහන්නද මේ සූදානම්. විරාමයක් කරන්න. රාජ්‍ය තාන්ත්‍රිකයන් 3 දෙනෙක් එකවර ලංකාවේ. ඒ චීන, රුසියා සහ ඇමරිකා ලෝකයේ බලවත් රාජ්‍යයන් 3ක්, ඒ වගේම තමන්ගේ ස්ථාවරයන් 3 පැත්තකට ගිය රාජ්‍යයන් 3ක් කියලා කිව්වොත් වඩාම නිවැරදි. ඒ රාජ්‍යයන් 3ේම රාජතාන්ත්‍රිකයන් 3 දෙනෙක් පැමිණ සිටිනවා. චීන විදේශ අමාත්‍යවරයා කියපු කතාවක් මේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට ඉඩ දෙන්නේ නැහැ. අනේ සාදු. චීන ගොඩක් වෙලාවට එවැනි තැන්වල හිටියා. ඇමරිකාව වගේ රටවල් අනිත් රටවල් වලට බලපෑම් එල්ල කරනකොට විශේෂයෙන්ම අපවැනි රටවල් වලට චීන අපේ පැත්ත ගොඩක් වෙලාවට ගත්තා. ඉදිරියටත් ගන්න කියලා මතක් කරනවා. එතකොට ඇමරිකාවෙ එක්කෙනා ආවනි. එයා ආපු අවස්ථාව අපි චාරිත්‍රයෙන් බලමු.
ශ්‍රී ලංකාව සමග පවත්නා ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළ ආකාරයයි ඔබේ චාරුපෙන් දකින්. දැන් මේ එයාවට පස්සේ MCC ගැනත් කතා වෙන්නට ඇතිනේ නේද? MCC ගැන කතාවට ජනපති දුන්න උත්තරයක් තමයි මේ දැන් මම ඔයගලන්ට කියන්නේ. MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනතා අදහස් සැලකිය යුතුයි. ජනපති ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්ට කියයි කියලා මහින්ද අලුත්ගෙදර වාර්තාව දාලා තියෙනවා. හොඳයි, ඒගොල්ලන්ට ඒ පිළිබඳව දැනුවත් කරපු එක ජනතාවගේ අභිලාෂයක්. සැලකිලට ගැනීම අවශ්‍යයි කියන එක ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ. නැත්තම් මතකනේ MCC ගැන කතාව. ඊළඟට රාජිත ඇවිදගෙන ගිහිල්ලා අවකන්නාඩි දාගෙන තොප්පියකුත් දාගෙන දැඩි සත්කාරයකට ඇතුළත් වෙලා ඊට පස්සේ සාමාන්‍ය වාට්ටුවකට ඇවිල්ලා ඇවිදගෙන පිටව යාම. ඊට අනතුරුව CID පැමිණීම. අද ලංකාදීපේ දාන්නේ මෙහෙමයි. සුදුවෑන් මාධ්‍ය හමුව CID රාජිතගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි කියලා අද ලංකාදීපේ දානවා. ඒකමයි දාලා තියෙන්නේ දිවයිනත් අද ප්‍රධාන පිටුවේ ශීර්ෂ පාඩේට. CID රාජිතගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි හේමන්ත රන්දුණු වාර්තා කරන්නේ. එතනට ආපු තැන ඉඳන් අපි බලමු මාධ්‍ය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය කොහොමද මූණ වෙනස් වෙන්නේ ඒවත් ඔක්කොම බලමු. රෝහලෙන් පිටව ගිය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ මධ්‍යන 12ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ රෝහලෙන් පිට වෙන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගයකට අනුවයි. පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පසර 3:40ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. එම අවස්ථාවේදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියාට මන්ත්‍රීවරයා සමග පැමිණි පුද්ගලයෙකු බාධා කළේ මෙලෙසින්. මේ අතර සුදුබෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ලබා දුන් අප නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ප්‍රතිචෝදිත අයදුම් පත ලබන 17 වෙනිදා කැඳවීමට කොළඹ මහඅධිකරණය ඊයේ නියෝග කළා. ඒ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසේ නිකුත් කරමින්. ඒ කතාබහ සෑම කටයුත්තක් පිළිබඳවම හරි ඇති නියමිත තැනට මොනවද වුණේ මොනවද වෙලා තියෙන්නේ ඒ සියල්ලම දැන කියාගන්න ජනතාව අවදියෙන් කියන එක අපි මතක් කරනවා. මේ බැඳුම් කර වෝහාරික වාර්තා ගැන කතාව ගැන එක එකව කියනවා. අපි බලමු අද දිවයින පත්තරේ වාර්තාව. බැඳුම් කර වෝහාරික වාර්තා ලබා දීම ගැන ලබන පාර්ලිමේන්තු සතියේ තීරණයක් කතානායක කියන්නේ ලසිත දුමින්දයි ලියන්නේ. ඔව්, ඒ ගැන ඉක්මනින් තීරණයක් ගන්න. මොකද වෝහාරික වාර්තාව දාන්න කාගේ වුණත් මොනවද තියෙන්නේ ඒ සියල්ලම දැනගන්න කැමති ජනතාව ඕක එළියට දාන්න. ඔය ගැන මේ දවස්වල කතා බහ යන්නේ අපි ආණ්ඩුවට ඒ ගැන මතක් කිරීමක් කරනවා. මේ ඒක නෙවෙයි, අර ලංකාවට හදිසියේ ගුවන් යානයක් ගොඩ බැස්සුවා නේද? ගොඩ බස්සනකොටම දෙන්නෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා, තවත් දෙන්නෙක් ඉන්නවා අසනීප තත්ත්වේ. මාර වැඩක් නේ දැන්. අද මව්බිම් පත්තරේ දානවා ලයන් එයා යානයෙන් ලංකාවට ආවේ මාරාන්තික ලෙඩක්, රෝගීන් දෙදෙනෙකු වෙන්කර තබයි කියලා JTD සිල්වලිය. මගීන් දෙදෙනා මියගිය අයුරු ගැටලුවක් වෙලක් තියෙනවා. මගීන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුරව සිටින බව දැනුම් දී පෙරේද අලුයම කර්ණායක ගුවන්තොටුපළට ගොඩ බැස්ස වූ යානයේ සිටි මගීන් දෙදෙනෙකුගෙන් එක් මගියෙකු අසාධ්‍ය තත්ත්වෙන් IDH රෝහලේ දැඩි සත්කාරයකේ ප්‍රතිකාර ලැබමින් පසුවන අතර ඔහුට හඳුනාගත නොහැකි රෝගයක් වැළඳී ඇතැයි රෝහල් බලධාරීන් කියනවා.
මොනවද කියලා මේක බලන්න වෙනවා. මෙම රෝගියා සමග සිටි අනික් පුද්ගලයා රෝහලේ වෙනම වාට්ටුවක රැඳවා සිටින බවද, ඔව් වෙතින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වුම් නොකරන බවද දැනගන්න තිබෙනවා. හැබැයි මේ දැඩි රෝග ලක්ෂණයක් පෙන්වුම් කරන හඳුනා නොගත් කෙනා ගැන දැඩිව අවධානයෙන් යා වෙනම තියලා තියන්නේ. මොන ගැටලුවක්ද කියන්නේ කවුද දන්නේ? ඒ පිළිබඳව ඊයේ තිබුණු වාර්තාවේ පොඩ්ඩක් බලමු. පසුගිය සෙනසුරාදාම් සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාවේ ජුවන්දා බලා පියාසර කරමින් තිබූ ලයන්යා ගුවන් යානයේ සිටි මගින් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් එය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩපසොන් ලැබුවා. කෙසේ වෙතත් ගුවන්තොටුපළ වෛද්‍යවරුන් සඳහන් කළේ ඉන්දුනීසියානු ජාතික 77 හැවිරිදි කාන්තාව සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයා රැගෙන එන විටත් මියගොස් සිටි බවයි. පසුව ඔවුන්ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ආවී මීගමුව දිස්ත්‍රික් රෝහල වෙතයි. රෝහලේ අධිකරණ වෛද්‍යවරයා කියා සිටිනවා මේක දැඩි ආසාදිත තත්ත්වයකින් පෙළෙන රෝගීන් දෙදෙනෙක් නිසා මේ දෙදෙනාගේ මృత ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අනාරක්ෂිත තත්ත්වෙන් කිරීමෙන් සිදුවන අපහසුතාවය සහ අවදානම පදනම් කරගෙන මේ මුචාරයන් දෙක නැවත එම රටට යවන්න කියලා. ඒක නිසා මම දැන් කටයුතු කරගෙන යනවා මේ මුචාරය දෙක මුද්‍රා තබා ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ කැඳවලා ඒ නිලධාරීන්ට බාර දීලා එම රටට ගෙන යන්න කියලා. පැහැදිලි ලෙසම යවල දාන්න ඒ රටවල් වලට අහ කියන නයි කොහෙද අස්සේදාගෙන කෑවෝ කෑවෝ කියලා කියන්න ඕනේ නෑනේ. අහ කියන එකක් නෙමේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒකටම යවලා මේ කටයුත්ත අවසන් කර විරාමයක් අරන් ඉන්න. ඇතුල්පිට වාර්තා ආරම්භ කරන්නයි සූදානම්. මම මෞබිමෙන් පටන් ගන්නවා. විජිත් විජේමුණි සොයිසගේ ප්‍රකාශයක් අද මෞබිම ශිෂ්‍ය පාඩ කීපයක් ඔස්සේ මෙන්න මෙහෙම දාලා තියෙනවා. ගෝඨාභය සිස්ටම් එක දන්න දක්ෂ කෙනෙක් ඔව තනි කරන්න අපි කැමති නෑ. අප්පටසිරි මෙයා කියන කතාව. පොරොන්දු ඉටු කරන අයවැයකට අපි සහාය දෙන්න සූදානම්. එහෙමත් කියනවා ඩිමේෂ් අධිකාරි ලියන්නේ. එයාතර මෙහෙමත් කියලා තියෙනවා. එදා තිබුණේ පරමල් කුමාරගේ හඬපට, අද රන් ගොජාගේ හඬපට. කාගේද? රන් ගොජාගේ හඬපට. පොඩ්ඩක් ලියලා අනිත් පැත්ත හරවලා බල. හැරෙව. රන් ගොජාගේ හඬපට පොඩ්ඩක් අනිත් පැත්ත හරවලා බලන්න කාගේද කියලා. ඊළඟට ඊයේ දමිළ මාධ්‍යවේදීන් මුණ ගැසීමක් සිදු වුණ අගමැතිවරයා එදී කළ ප්‍රකාශයක් දිවයින පත්තරේ මෙහෙම දාන. ජිනීවා ගැටලුවට සාර්ථකව මුහුණ දෙනවා අගමැති මහින්ද රාජපක්ෂ කියන්නේ. එහෙදි බන්දුල ගුණවර්ධන කියනවා පසුගිය කාලේ කෘෂිකර්මාන්තය හා සේවා සම්පූර්ණයෙන් කඩා වැටිලා. මහින්දානන්ද අලුත්ගමගේ කියනවා දෙමළ දේශපාලඥයන්ට දේශපාලන විසඳුම ප්‍රමුඛ වුවත් උතුරේ ජනතාවට ජීවත් වීමේ ප්‍රශ්නයක් තිබෙනවා කියලා. මේ වැඩිදුර වාර්තාව. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවක් කරලීගහ මන්දිරයේදී පැවැතුණා. දෙමළ මාධ්‍ය භාවිතා වෙන විදියට මගේ හුඟක් ලොකු ආණ්ඩු විරෝධී හෙඩ්ලයින්ස් තමයි ඇවෙන්නේ හැමදාම. ජනතාවයි ආණ්ඩුවයි ඈඩ් කරන්න එපා. ඊයේ හෙඩ්ලයින් එකක් තිබුණා උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට එකම විසඳුම තියෙන්නේ ඉන්දියාවේ කියලා. ඉතින් ඒක විසඳුම තියෙන්න ඕනේ මෙතනනේ. කොමුණත් හේතුම උතුර නැගිනේක අඳු උඩරට තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී මේ වගකීම අපිට තියෙනවා. ඒක ඡන්දෙ දුන්නත් ඡන්දෙ නොදුන්නත් අපිව ඈඩ් කරත් ලං කරගත්තත් අපි ඒක කරනවා. අගමැතිතුමනි 13 plus කියන ඔබතුමාගේ මතය දැන් කොහොමද තියෙන්නේ? ඒක එහෙමමයි. වෙනස් වෙලා නැහැ මත. එතකොට මේ ජනාධිපතිතුමාගේ පොඩක් මතෙන් පොඩි වෙනසක් තියෙනවා මේ 13 plus එකේ. අවුරුදු 70ක් දෙමළ දේශපාලකයන් රැවටුවා. ඔව් ඉතින් ජනතාව රැවට්ටුවානේ අවුරුදු 70ක්. ඔයාලත් ඒකට හවුල් වුණානේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණානේ පහුගිය කාලේ. අවුරුදු 4ක් ගියාලා එක ප්‍රශ්නයකටවත් උත්තරයක් දෙපෙව්වා. අම්මලා ගිහිල්ලා තමන්ගේ දරුවෝ ගැන ඉල්ලමින් උපවාස කරනකොට ඒතෙන්ට අඩු ආශෙන් ඒතන පහු කරගෙන කාර්යකේ ගියා. මට කියන්නේ නිකම් බහැලා ඇහුවද කියලා ඒකට ටීවී. එයාලට ඡන්ද දීලා එයාලගේ ආණ්ඩුව පිටවලා ආණ්ඩුව රැකගත්තේ තියෙන්නේ දෙමළ දේශපාලන පක්ෂයනේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන්නේ තියෙන්නේ ආණ්ඩුව. ඒක බෝක්කුවක් හදපු තැනක් කියලා නෝට කියන්නේ. පහුගිය අවුරුදු 4මාරේම සම්බන්ධමන්දන් මහත්තයලා කොළඹටලා කාර් අරගෙන බංගල අරන් කොළඹටලා හිටියා. TN එකේ මන්ත්‍රුන්ගේ ඔක්කොම දරුවෝ ටික විදේශ රටවල් වල ගිහලා ඉගෙන ගත්තා. මොනවද උතුරේ මිනිසුන්ට හම්බුනේ? අවංගල්ක සාපඩ ඉල්ල. කුටි කරදක තන්නේ ඉල්ල. ඉතින් මුන්දියේ අවංගල ඉකොනොමි ස්ට්‍රොන්ග් පන්න වෙනවා. අද තමයි මේන් පරිච්ඡේදේ. නික සොල්ලුංග වඩක කිලක මක්ක කියන කඩතෙන් ඔන්නම ඉල්ලියේ. ඉතින් ගෞරව ජනාධිපති ජනවරි මාසම්ලා යාල්පාන පොබෝ. අවරේ මේන් පරිච්ඡේදේ වන්ද තමල් මක්කට ඉක
ஒப்பனம் யூஸ் ஒன் பண்றது. ஆனா இந்த டிஎன்ஏனுடைய யுஎன்பி ஆட்சியில கம்புரளியன்று சொல்லி கொண்ட கொண்டு இன்றைக்கு அதுக்குள்ள எவ்வளவு ஊழல் நடந்திருக்கு. மழை பெஞ்சால் போட்ட ரோட்டெல்லாம் அடிபட்டு போகுது. யாபனே லைட் கணுவனாகினே சார் கழுத்தர மினியா லாபனே ரோஹலே வேடக்கரனே கழுத்தர மனுஷ அஜித் சேனாரத்தக மினி சுட்டிக்கு அஜித் பெருக்கு மினி சுட்டிக்கு அடுகானே டிஎன்ஏ கிட்ட பெருவுனா உத்துறை மினிய கூட ரசா வத்துன்னு ஆண்டுவன் இல்லகண்ணதி உனானே சம்பூர்ண ஆண்டுவ அலகையாத்தே நீ ரகுனே நெத்தங்க அப்படி ஆண்டுவ பெல்ல சார் யுஎம்பி ஹம மந்திரி வரை கூட ரசா விட கோட்டை கக்கம்முனா சார் டிஎன்ஏகே மந்திரி வரை கூட உடந்து உண்ணே சார் அடுகானே தமங்க மினியாட ரசா வத்தின் ஹபை நம் பிரச்சனையாக கத்தி வேலா தியனவா ஜாதிக கீய தெமலிங் காயனா கரன்னே கீலா தாம தண்ணினே இது பத்தர ஒலிம கீனேவானே இது கேனே ஜாதிக கீய வல் தியன்னே ரடக எகாய் தேசபான் உமனாவட ஜாதிக கீய தெமலிங் கீவா ஒயாலகே சந்தடிக் கான் பௌகே அவருது ஹதரா மாரம மே ஆண்டுவ உத்துரே ஜனதாவட தென்ன புலுவாங் உனே மம கியானே ஒபத்துமாலா ஐ மே உத்துரே மினிசுக்கு ஹரி பிரஷகன கதா கரன்னத்தே ஏவை கதா பாட லக்கோனே ஹபை மதக் கரன்டோனி எக்க ரடக எக்க ஜாதிக கீயக் வியவஸ்தாவே சந்தான் வன்னே ஸ்ரீ லங்கா மாதா ஜாதிக கீய நம்வே எஹமம சதான் வெல தியன கதாவத் அதக் கரன்னோனி 2005 இந்தன் தமை ஒய் தேவிதியகட காயனா கிரீம ஆரம்ப கலே 2005 இந்தன் கரப்புவா கன கதா கரன்ன මේක වෙලාව මදි මේ ස්කූටා අක්කා එයාගේ අලුත්ම තත්ත්වය දන්නවද වෙන්නප්පේ මන්ත්‍රීණියයි නැගණියයි පොලිසියට වැඳ සමාව ගනි වාර්තා කළා තියෙන නාතණ්ඩියේ සමන්ප්‍රිය වෙන්නප්පේදී හන්දියේ පොලිස් නිලධාරීන්ට හයිකාරකම් පෙන්නූ වෙන්නප්පෝ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සහ එයාගේ නැගණිය පෙරේදා මාර්විල මහේස්ත්‍රාත් අධිකරණයේදී එම පොලිස් නිලධාරීන්ගෙන් වැඳ සමාව ඉල්ලා සිටියා ஹைக்காரகம் பெண்ணு போயிட்டு மட்டும் கபாட்டு மத்தக்குணும் தென் சமாவ இல்லா சிட்டியும் சமாவ தென் சமாவதியும் தேவகத்தியான்னு லங்காதீப் பத்திர எதாவது தேனுவா நகர சபா திக்கு கதா துணா பலமு அப்பேக்க மேக்கினுக்கு பலாகினியான் கொழும்பு மகாநகர சபாவே தூஷண வஞ்சாசையான் ஜனாதிபதி கொமிசமாக கோணக்கேலா மன்றியின் திதினுக்கே ஜனபதி லேகாம்ட்டு லிபியாக கவில்லா திபினும் ஏ கொழும்பு நகர சபாவகனமாய் மே கதாபாத் டெண்டர் மகடியா கெலிக்கல் கொழம்பு மாநகர சபா நிலதாரணிய தருண்துரை நிவத்தட்டு அப்பா கொழம்பு மாநகர சபாவட்டு பாசால் உபகரணம் மிலதிகனியும் வியாயம் கட்டல மிலதிகனியும் சதா பேவத்து டெண்டர் கந்துவியமேதி வடிமில கணனி அட்டத்தை ஏவா லபாதியமின் நகர சபாவட்டு சிது ருபியால் கோட்டி தாத்துனா மார்க்க பமன பாடுவாக் நெவத்தாய்கரதுன் இகல நிலதாரணியாக தன்துரை நிவத்கரத்தை இம்ம நகர சபா ஆரஞ்ச மார்க்க அனாவரணை கண்ணு அப்பட சிறு முகாந்து கிளம்ப ஹோயலபலன் ஈலங்கிட்டு ராஜகாரி வேளாவே கேஜி எக்கு கொலொன்னாவு நகரசபா வட பரீட்சக கொட்டுவே பண்டாரகம் பிமல் லியன் கொலொன்னாவு நகரசபாவே வட பரீட்சக வரைக்கும் கேரள கஞ்சா கிராம் விசேகாக் சமக்கு நகரசபா ஒத்துலதியும் பெரேதா அத்தடங்குட்டகத் பாவு போலீஸ் விசேஷக்கார பலக்கா சங்விதானாத்மக அபராத மர்தனேக்கேக்கேனோ மறு வட பரீட்சக்கு மேக்கு தானுவ ஓகே சேவா முறைத்துலதி நகரசபாவை அணிக்குத் சேவக்கியான்டா பிட்டஸ்தர புத்கலையான்ட்டு கேரள கஞ்சா அழிவிக்கிறாத்தி பாவு விமர்சன வலதி அனாவார்னி வீத்துவின் ஓகே நகரசபா தெக்கு கதா துணக்கே பத்தரை அவிழத்தே இலங்கிட்டு முருகா கந்த ஜலாஷ பெம்மே ஜல காந்து ஹெரு அனாவரணேக்கரா அனாவரண ஏத்துக்கட்டகேனு பட்டகால ஹதலா மென்னு சட்டஹன முருகா கந்த ஜலாஷ பெம்மே ஜல காந்து மேவன் விட்டு சம்பூர்ணியம் நவத்தாத மீமுட கட்டியத்து கருத்து வேணும் இத்தாம் இக்மனின் பிவர கணியம் பசி ஏத்துய் அப்பி ஈ வார்த்தா பற்றியா ಹಿರು ಸಿಐಎ ಹರಹಾ ಪಸುಗಿಯ ವಸರೆ ಡಿಸೆಂಬರ್ 31 ಕ್ಕೆನಿದ ಮೊರಗಾಕಂದ ಜಲಾಶಯ ವೇಲ್ಲೆ ಪವತಿನ ಮಹಾಪರಿಮಾಣ ಜಲಕಾಂದುವ ಪಿಲಿಬಂದ ಮುಲ್ವರಟ ಅಪ ರಟಟ ಅನಾವರಣ ಕಲ ಇದಿಕಿರಿಯಂ ಸಿದುಕಲ ಚೀನ ಸಮಾಗಮ ಮೇಮ ಜಲಕಾಂದುವ ಕೊಲಪೆಹತಿ ದಲ್ ಆವರಣ ಯೋದ ಆವರಣೆ ಕಿರಿಮಟ ಪೆರು ಸೂಕ್ಷ್ಮವ ಎಹಿ ದರ್ಶನ ಲಬಾ ಗನಮಿನ್ ಹಿರು ಸಿಐಎ ಸಿದುಕಲ ಅನಾವರಣೆಯನ್ ಪಸು ರಟೆ ಅವಧಾನಿಯ ಏವಿತ ಯಮು ವೀತಿಬುನ ದೇಶಪಾಲನ ನಿಯೋಜಿತೆಯಿನ್ ಮೆನ್ನ ಬಗಕಿವೇತು ಬಲಧಾರಿಂದ ಮೊರಗಾಕಂದ ಜಲಾಶಯ ನಿರೀಕ್ಷಣೆ ಕರಮಿನ್ ಮೇಮ ಜಲಕಾಂದುವಟ ಅವಶ್ಯ ಬೆಸದುಂ ಸಂಬಂಧಿನ್ ಸಾಕಚ್ಚಾ ಆರಂಭ ಕಲೆ ನಮತರುವಾಯ್ ಹಿರು ಸಿಐಎ ಹರಹಾ ದಿಗಿನ್ ದಿಗಟಮ ಸಿದುಕಲ ಗವೇಷಣಾತ್ಮಕ ವಾರ್ತಾಕರಣೆಯ ಮತ ದಿನ 10ಕ್ಕೆ ತುಲ ಅದಾಲ ಗಟಲುವಟ ಬೆಸದುಂ ಲಬಾದಿನ ಬವಟ ಮೊರಗಾಕಂದ ವ್ಯಾಪೃತಿ ಬಲಧಾರಿನ್ ಇರು ಪ್ರವೃತ್ತಿ ಹರಾಮ ರಟಟ ಪುರುಂದು ಊ ಅತರ ಅದಾಲ ಜಲಕಾಂದುವ ಸಂಪೂರ್ಣ ಯಥಾತತ್ವೇರ ಪತ್ ಕಿರೀಮಟ ವ್ಯಾಪೃತಿ ಕಂಡಾಯಮ ಸಮತ್ವ ಬವ ಓನ್ ಪ್ರಕಾಶ ಕಲ ஈயே வினகோட்ட வத்துருமாட்டம் பிரிமதார்த்தாவிட்ட அவில்ல தீன்னு பார்த்தமா என் நிமுகல்ல தீனோ கிசும காந்து வக்னே தலையில் சம்பூர்ண மதார்த்தாவ தீனோ கிசும லீக்கே சியல் அவசன்ல தீனோ
පොරොන්දු වූ පරිදිම මෙම මහා පරිමාණ ජල කාන්දුව කඩිනමින් පිළිසකර කිරීම පැසසුමට ලක්විය යුතු කරුණක්. හිරු CIA හරහා මෙම ජල කාන්දුව පිළිබඳ අනාවරණය සිදු කළාසේම ඉදිරියේදීත් ජනතාවට සංගවා සිදු කරන මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳ හිරු CIA නිරන්තර අවධියෙන්. දැන් යමු විදේශ වාර්තා සඳහා මේ දිවයින විදේශ පිටුව. කතා බහ කීපයකට අපි අවධානය යොමු කරන්න සූදානම්. චීනයේ ගිලා බසින වලකට බසයක් ඇද වැටි හයක් මරුට කියලා එක වාර්තාවක මෙලෙස පරකර තිබෙනවා විදේශ වාර්තා අතරින්. චීනයේ ගිලා බසින වලකට බසයක් ඇද වැටි හයක් මරුට කියලයි ඒකේ තියෙන්නේ. ඊළඟට කෙන්‍යාවේ පෙරපාසලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගුරුවරු 3 දෙනෙක් මරුට. ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි දුම ලෝවටා ගමන් කරයි කියලා තවත් කතන්දරයක දාලා තියෙන ආකාරය අපිට බලා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගමන් ගැනීමේ අවස්ථාවක් දෝ චාරූපේ තියෙන. ඊළඟට දානවා එංගලන්තයෙන් හෘදයාබාධ මරණ වලකන නව එන්නතක් කියලා. ඒක නම් ඉතාම වටිනවනේ. හොඳ අත්අදා බැලීම් සමග සොයා ගැනීමක්. ලංකාදීපෙන් ලෝවටා උපුටා ගන්නවා දැන්. කතා කීපයක් ඒ තුලත් තියෙනවා. වාර්තා පළවෙන්නේ මේ විදිහටයි. පෘථුවී ඇති පැරණිතම ද්‍රව්‍ය උල්කා කැබැල්ලකින් හමු වෙලා කියලා සටහනේ තියෙනවා. ඒ අතරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පරිසරයට හානිවන අයුරින් ඉදිකළ ගොඩනැගිලි කඩා දැමේ. මේ ලෝකයේම දැන් ඉරානය ඇමරිකාව අතර ගිනිගෙන තිබෙන වෙලාවක, ලෝකයේ තවත් තැන්වල ගිනි හටගෙන තියෙන වෙලාවක, අර බ්‍රිතාන්‍යයේ හැරි කුමාරයාට තිබ්බ වෙනම ප්‍රශ්නයක් මේ ගැන කතාව. හැරි මෙගාන්ට නිදාසේ ඉන්න රජිනගෙන් අවසර හිමි වෙලා හැරි කුමරු සහ බිරිඳ රජපෞලෙන් ඉවත් වීමටත් ආර්ථිකමය වශයෙන් ස්වාධීන වීමටත් ගත් තීරණයට ගරු කරමින් ඔවුන්ට නිදාස භුක්ති විඳීමට ඉඩ දෙන බව දෙවැනි එලිසබෙත් මහරජින පවසා තිබෙනවා. විරාමයක් කරන්න. මෙන්න අද පත්තරවල කාටුන් පෙළ බලමුද? එන්නකෝ, දිවයින පත්තරේ තියෙනවා තරස්වින්ගේ බෙම්පියා කාටුන් එක. බෙම්පියා ජනාධිපතිගෙන් අහනවා, සර් සිංගප්පූරු යනවා කියලා ආරංචි වුණා නේද? ඔව් බෙම්පියෝ. ඒ අනකොට මෙන්න මේකත් අරන් යන්න කියලා දෙයක් දෙනවා. ජනපති අහනවා, ලණුවක්? ඒ මොකටද? අර්ජුන්ව හම්බුනොත් කුදලගෙන එන්න. අර්ජුන් මහේන්ද්‍ර සිංගප්පූරුවේ, කවද ලංකාවට එයිද? ගෙනෙයිද? ඊළඟට මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එක මෙන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ගෙදර එනවා. අම්මා අහනවා, මොකද මූණ නරක් කරගෙන එන්නේ? කඳුළු ගෑස් ගැහුවද? නෑනේ, සාකච්ඡාවලට ගත්තන්. එහෙනම් මූණ නරක් කරගෙන එන්නේ? කඳුළු ගෑස් ගැහුවේ නෑ, සාකච්ඡාවලට ගත්තලු. අලුත්ම ප්‍රවණතාවය. තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්න. සුළු අල්ලසක් ගත් සේවකයෙකුට සුළු සිදුවේ ගණින්නට සිරගේ යකඩ පොළු. RMV එකේ ලොක්කෙක් බලුම බලු දසලක්ෂක පගා මසකට ගහනවලු. ඒවට මොන දඬුවම් දෙන්න ඕනෙදනේ? අර පහුගිය දවස්වල ආවනේ 10-16 දඩයට වසර 20 ගානක හිරගෙට. ඒ වගේ කතාත් එක්ක එතකොට මේ දසලක්ෂක පගා මාසිකට ගහනවලු නීති හාමුදුරට ගෙනියන්න මේවා. ඊළඟට තෙලකගේ තුන්මන්සල කවිය දැන්. විසඳන්නට රටේ නැගෙන දැවෙන පැන නොදෙන රාජ්‍ය ඇමතිලාට සුදුසු තැන ඇමතිවරු සිටිති බලතල සංගවගෙන අනේ මෙහෙම තණ්හාවක් බලනු මැන. රාජ්‍ය ඇමතිලාට බලතල දෙන්න ඇති අයට කියලා තියෙන අනේ මෙහෙම තණ්හාවක් බලනු මැන කියලා. යන්ද UNP පැත්තට එක හා සමාන හැබැයි වෙනම උපහැරණ සහිතව ඇඳුණු කාටුන් කීපයක් තියෙනවා. වැඩි කියන්නේ පත්තර කීපයක. මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන්න බලන්න. ලිප්ගල් 3 තැන් 3ක කිරිමුට්ටිය කොහොමද ලිපේ තියන්නේ? දර ටිකත් වෙනම. කවුද ලිප්ගල් 3? එකක සජිත්, අනිත් එකේ කරු, අනිත් එකේ රනිල්. තුන් තැනක කිරිමුට්ටිය බිම, දර ටිකත් පැත්තක. මෙන්න ඊට පස්සේ ඒකටම හරියන කාටුන් එකක් අද පත්තරේ අවන්තාටිගලගේ කාටුන් එක. UNP කියන අලියා මෙල්ල කරලා අරගෙන යන්නට ඕනි.
හැබැයි මොකද වෙන්නේ විපක්ෂ නායක සජිත් එක හෙන්ඩුවකුත් සන්ධාන නායක කියලා යෝජනා වෙන කරු තවත් එක්කුත් පක්ෂ නායක රනිල් තවත් එක්කුත් අරගෙන අලියව තුන් පැත්තට ඇදගෙන යන ආකාරයක්ද දක්නට ලැබෙන්නේ. ඔන්න ඕකයි තත්ත්වය අතන ලිප්ගල් තුන මෙතන විධාන තුන. එතකොට මේක බලන්න දිනමිනේ දර්ශකපුගේගේ කාටුන් එක. සජිත් රනිල් කරු තුන් දෙනා එකතු වෙලා අත් අල්ලගෙන කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා කියනවා. ඕකයි තත්ත්වේ. ඒ අතරේ මම මේ MDV රත්නගේ මේ කාටුන් එක බලන්නකො. විජේපාල හෙට්ටිආරච්චි කියනවා මහින්දට එජාපය කඩන්න බෑ කියලා. ඒක ඇහිලා රනිල් ගිහිල්ලා සජිත්ගේ පිටට තට්ටු කළා කියනවා. එව්වට අපි ඉන්නවා කියලා. මහින්දට එජාපය කඩන්න බෑලු. රනිල් සජිත්ට තට්ටු කළා කියනවා. එව්වට අපි ඉන්නවා කියලා. මාරයි. එතකොට ආ මෙයත් ඉන්නවා. දාසහපලානගේ ස්වාරිස් ලංකාදීපෙන්. හිටපු ජනපති මෛත්‍රී ඇවිල්ලා ස්වාරිස්ට කියනවා මං තුනෙන් දෙක අරගෙන දෙනවා කියලා. එතකොට ස්වාරිස් කියනවා සෑර් මොකට මහන්සි වෙනවද? රංජ අරගෙන දෙයි. සෑර් මොකටද මහන්සි වෙන්නේ? රංජා මේ යන විදිහට ආණ්ඩුවට තුනෙන් දෙක අරන් දෙයි කියලා ස්වාරිස් කියන්නේ. යන්ද රංජගේ පැත්තට මේ උදේ විමලසිරිගේ පුරසාරා. හාල් එළවලු හැම දැන් අඩුද පුරං? දැන් ඒ වගේ වගක් නෑස. මේ දවස්වල රංජගේ හඬපට තියෙනවනේ. හඬපට කතාවට යන්නට කලින් ආණ්ඩුවට මතක් කරනවා ජීවන වියදම බඩුමිල පිළිබඳව සෑහෙන හොයන් සෑහෙන හිතන්න හොඳේ. මේ අද දිවයිනේ ජාරත් වික්‍රමසිංහගේ ෆේස්බුක්. රංජන් නළුවගේ මේ දේශපාලන විගඩම හින්දා ඔබට මොකද බං හිතෙන්නේ? එතකොට යාළුවා කියනවා අපේ රටේ නළුවෝ දේශපාලනයට ආවම නළු බට්ටෝ වෙනවා කියලා. නළු බට්ටෝ අනිත් පැත්ත හරවන්න. මේ මිනිස්යාගේ වැඩත් එක්ක නළුකමටත් නිගා දෙනවනේ. එතකොට ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් මෙන්න. රංජගේ තවත් හඬපටයක් ඇවිල්ලා ඔය මිනිස්යාට මහජන සේවයට වෙලාවක් තිබුණද කියලා අහන්නේ. අම්මප මහජන සේවයට වෙලාවක් තිබුණත් දන්නේ නැහැ. මේවා පටගත කර කර ඉන්න ඔයරෙන් මොනවත් දන්නේ නැහැ කලේ. එතකොට අර ආගම දහමටත් නිගා කළානේ. ඒ තැනට වැටුණානේ. අද ප්‍රියන්ති පෙරරාගේ ඩොක්ටෝ කාටුන් එක බලන්න. චීකේ සිනමා දැන් පෙන්නනවා නූතන දේවදත්ත සහ නූතන ජුදාස් හිරිකිත වර්ණ. එතනට ගිහිලා සුළුදිය පහ කරන ගමන් එක්කෙනෙක් කියනවා චෙප් කිය. නූතන දේවදත්ත සහ නූතන ජුදාස් හිරිකිත වර්ණ කියලා දාලා තියෙනවා. මං ඉතින් මොකක් කියන්න යන්නේ. මම මේ MD වීරරත්නගේ මාර්සිපාල දැන්. රංජන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිට වල අම්මා පුතාට කියනවා. පුතා කියනවා ආව් ආව් දැන් ඉතින් රංජන් අපේ නෙවෙයි කියන්න පුළුවන්. එහෙම කියලා ෂේප් වෙන්න හදායි දන්නේ රංජන් පිටුපස්ස හිටියේ කවුද ඔක්කොම හොයන්න අපි පොලිසියට කියනෝ. එතකොට අද පත්තරේ ජනරාණි කාටුන් එක මෙන්න. යාළුවෙක් කැවිලා රාණිට කියනවා රංජා UNP එකේ සමාජිකත්වයේ නිරපලාලු. එතකොට රාණි කියනවා දැන් අලියා ගිලපු දියුල් ගෙඩිය වගේ වෙලාද දන්නේ කියලා. මේ කරපු වැඩත් එක්ක ඔහු ඉන්න ඕනේ කොහෙද? ඔබ හිතන්නකෝ එක 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 තැන් ගැන කතා කරනවා. අද කවියකෙන් රංජට තැන දීලා තියෙන්නේ කොතනද බලමු. අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. බුදු දහමටද කිතු දහමටද නිගා කොට ඇමතුම් අරන් කිචිබිචි කිචි බබාලට හඬපට එලි වෙලා පවතී සමාජෙට වීසා ලෑස්ති මිනිහට අපායට. ඕකයි තත්ත්වේ කවියෙන් යන්න ඕනේ තැන. වීසා ලෑස්තිලු මිනිහට රංජට අපායට. ඔන්න තත්ත්වේ අපි හැමෝම මේක පුදුම ලෝකයක් සම